ධර්මදේශනා මාලාවක්.ඒ ධර්මදේශශනා මාලාවේ අනු පිළිවෙලක් තියන්නේ. එ මේ ධර්මදේශනාවන් පිළිබඳව යම්කිසිිකනෙක් අලුතෙන් හොයන වනං සත්‍යය හොයනවන අලුතෙන් ය අංක එකේ ඉඳලාවත් ලේස අවබුධ කරගන්න එම නැතිවනොත් දැන් මේ වෙනකොට දේශනා කනුල් ලබන දේශනා අතරින් ධර්මය අවබෝධ කරගන්්ඩ උත්සාහ කරනවානං ටිකක්ේ කාමාරුයි මක දැන් අතිසය ගැඹුරෙන් ගැඹුරට යන් ක්‍රමත් ක්‍රමෙන් ගැඹුරටාව පකීපදනය කතා කනුසල් පෙ සකතා කලක් කියෙන හමුදුන අපිධර්ම දේශනා මැද්ද අපි ඇහුව නමුත් තේරෙන්නේ එනි සිියආයි මුලට ගියා මුලට ගෙල්ල එක එක ශ්‍රවණය කරගෙනාව ම් තේරෙනවා එට දැනුවත් කරන හොඳයි ඒකෙහෙම අනිවරය මුල ඉඳන් එන්්ඩෝනි ඒ තමයි සම්ප්‍රදාය ඉනිසා තමයි බුදුරජාණන් වහන්සේ සීල විසුද්ධිය චිත්ත විශුද්ධියට ප්‍රත්්‍යය වෙනවාකිවේකයි. චිත්ත විසුද්ධිය දික්ටි විසුද්ධියට ප්‍රත්ථ්‍යය වවා ප්‍රත්්‍යය ැන පකාරය උපකාරය වෙනවා කිවේකයි. දිික්්ටි විසුද්ධිය ංකා විතරණ විශුද්ධියට ප්‍රත්්‍යය වෙනවා කිවා. ංකා විතරන විශුද්ධිය, මගම් මග ඥානදර්ශන විශුද්ධියට ප්‍රත්්‍යය වෙනවක් කිවා. ඒ මගගම් මග ඥානදර්ශන විශුද්ධිය, ප්‍රතිපා ඥානදර්ශන විශුද්ධියට ප්‍රත්්‍යය වෙන කිවවා ඒ ප්‍රතිපදා ඥානදර්ශන විශුද්ධිය ඥානදර්ශන විසුද්ධියට ප්‍රත්්‍යය වෙනව කිවවා. ඇබ එතනි නිරයි. ද මේ වන්න කොට අපි දේශනා කරන්නේ ප්‍රතිපා ඥානදර්ශන විශුද්ධිය. මගගම් මග ඥානදර්ශන විශුද්ධියත් අපි අවසන් කලා දන. මේ වනොට මංගහි තනි ධර්ම දශනායකසිය හතලිස් ගානක් අන්තර්ජාලයට මුදහරවතිනවා සසරින් නිවනට කියන මාතෘකාවේ අටදේ ඒනම් අදත් අපි දේශනා කරන්නේ ප්‍රතිපදාා ඥාන දර්ශන විශුද්ධිය. තොර ප්‍රතිපදා කියන පිළිවෙත පිළිවෙතය පිහිටල්ල නුවනි දෙකීම ඒ ප්‍රතිපදාා ඥානදර්ශනය ඥානන නුවන දර්ශනයගැනෙ දක්කින ප්‍රතිපා කියන පිවෙත පිළිවෙත දැ මගම් මගග ඥානදර්ශන විසුද්ධිය අරම්භ කරපු අනිත්‍ය දුක අනාත්ම කියන ඒ මේ විස්සේ සිදුවෙන නිවැරද්දි ධර්මතාවයන් පිළිබඳව යම් අවබෝධයක් දැ මේ වෙනකොට තියෙන්ඩ ඕනිසිරු සංස්කාර ධර්මයෝ අනිත්‍යය කියෙන කාරණය. සියලල්ු සංස්කර ධර්මයෝ දුකයි කියෙන කාරණය සියලු සංස්කාරධර්මය අනාත්මයි කියෙන කාරණය. එක මේ වෙන කොට හොඳට පැහැදිරි වෙලා තියෙන් ඕනි නද මෙතැන ඉඳලපි ඉදිරියට යනුකොට අපට උපදවාගන්නවා පි උපදීනවාඋපදිනා කියන සිතේ සකස්සෙනවා ඥාන නමයක් එඥාන නමේයට කියන්නේ නව මහා විදර්ශන ඒ අරම්භ කරණ උද්‍යව්‍ය ඥානය බංගඥානය බයිතුර පට්ටාන ඥානය ආධිනවානු දර්ශන ඥානය නිබ්බිධඥානය තු කම තඥානය පටිසංකානු දර්ශන ඥානය සත්‍යනුලෝමඥ සාක්ස්කකාර උපේක්ෂඥානය සත්‍යානු ලෝමඥානය එනම් අදත් අපි බලමු ඇ දැ මේ වෙනකොට අපි පසුගිය සතියත් කතා කළ ද මේ වෙනකොට අපට මාර්ග පලවලට කලින් ලැබෙන ධර්මතාටික අපිට මනස්සේ බලවත්වෙලා තියෙන්ලනි මෙත හට අනිමාරය මාර්ග පල තියන. ස්ෝවාන් ඇේ ස්වාන් කියනක චුල සෝතා පන්න කියන සභහාවේ අපිකංකාවින විශුද්ධියත් සොඳට පහැරි කර යදත් පැහැදිරි කරනවා අරිහත්වයට ඇන කමත්තාව එකයි තියෙන්නේ ඥනදර්ශන විශුද්ධියඒ මාර්ග පාලවලට එන්ඩනං මෙන මේ ධර්මයන් නිවැරෙද්දිව වැඩෙන්ඩ ඕනි. ඒ වැඩුනොත් විතරයි අධද්ගම යන්ෙවත් මාර්ගඵල ලාබියෙක් වන්න. ඒ මාර්ගඵල ලාබියෙක් වෙනකොට එයාට විශේෂ ඥාන හතරක් තියෙන එතමයි අත්ත පටිසම්බිදේ ඥානං බුද්ධඥානං දම්ම පටිසම්බිදේ ඥානං බුද්ධඥානං නිරුත්ති පටිසම්බිදේ ඥානං බුද්ධඥාන පටිභාන පටිසම්බිදේ ඥානං බුද්ධ ඥාන මේ ඥ නහත්තර ම මට කල්නුත් පහැදිලි කලා තියෙනවා නමුත් මේ පිළිබඳව අවධානය අප ඉදිරියට යන්න ඕෝනයරද අවධානයෙන් ඉදිරියට යන්ටෝනය අර්ථපටි සම්බිධය ඥානාංකයන්නේ පලය දන්නව නූන අපි යන්නේ හේතුවයි පලය එක්කයන්නේ. මකද නිරෝධාරය සත්‍යයකයන්නේ හේතුව නිරෝජ්ධ කිරීමෙන් ඉදිරිධර්මය හටගන්න නැති බව මනසට හොඳට දර්ශනය වන්නවා. නිරෝධාර සත්්‍යය තොර සමුධාරය සත්්‍යය කියන්නේ ප්‍රත්‍යා ප්‍රත්තයෙන් නත ප්‍ර්‍යාකාරයෙන් උදය දකිින්ට ඕන උදේ ැන හටගන්න ගැනු පකාරයෙන් හටගන්න බව දකිඩුව. සැනයක්ෂණයක් ෂණයක් තුළ ඉපද බිඳෙන නාමරූප දෙක ඉතාමත්ම මනාව පැහැදිලි වන්න ඕන පිරිසිදු වෙන්ටුවන ඇස් දෙකෙන් බලාඉන්න කොඩ සයක්ක්ෂණයක් පස්සා ඉද ප ඉපති බඳි බිඳියාන නාමරප දෙක දර්ශනය වෙන්ඩුවන සත්‍ය වශනය සිද්ධ වෙන්නේන ඒන සත්‍ය වන සිද්ධ වෙන්නේ වනතුව පුද්ජලයක් එහැම් පුං්චලය දැක්කට ප්‍රශ්නයන් නැහැ හැබැයි මනසින් ඩකිින් ඩෝනේ ඉපද ඉපද ඉප බිඳිබිඳී යන නාමර රූප දෙකා. ඒකම ප්‍රත්වයෙන් උදය දකිින් ඕෝනේ එකන උපකාරෙන් උදය පත්ය නෝනොත් අනුපාද නිරෝධයක යන මතු හටගන්න නෑ කියන එක දකිින් දෝනනි එක නිරෝධාය සත්්‍යය. ප්‍රත්තිෙන් උද්‍යය දකිනව කියන්නේ සමුදධර්ය සත්ය ැන හේතුවෙන්මයි හට ගන්න කියන එක. දොර එක සමුධාර්ය සත්‍යයයි සනයක්ෂණයක් ෂණනයක් ෂණයක් පාසා ඉපද බිඳනවා. මනාධිපදි බිඳන්නේ නාමරූප දෙකක් එක්චරයින ලෝකතින්නේ වෙන ධර්මතාව යන්න සබසෝ නාමරූපස්මිින් ම රප දෙදක් විතරයි ෝකෙ තියෙන්නේ එනගේ නාම රූප දෙක සනයක් ෂණයක් ෂණයක් පාස්සා ඉපද බිඳන ආකාරය ඇහැට රූප අපේ වනට මනසට දර්ශනය වඩෝන ඒක ඒතමයි දුක්කාරය සත්්‍යය. මෙ සනයක්ෂනයක් ෂනයක් පාත්සා ඉපද බිඳන වනං. ඒක මටඕන විදිහයට පවත්වන්ටත් බැරිනා. ඒ තුළ තියෙන්නේ තාමත්ම නිවරදිව අනනිත්‍යය ලක්ෂයන ලක්ෂණය න? විශ්ය ක්‍රියාත්මක වෙන නිවැරදි ධර්මතාවය මනසට අනුගතවෙ ඉවරේ තේරෙනවාද අන්න එතන ද තමයි තවට උද්‍ය්‍යහා ඥානයනවා බංගඥානය බංගකයන්නේ සැනයෙන් අතුරු දහන්ගෙන නැහැ දෙරෙනවද සැනයෙන් නැහැ අතුරුදහ එතයි බංගඥානයයන් එත්තන ද තමයිර බයතු පට්ටා අනඥාන කියන බයවෙන්නේ එතකම් බයි වෙන්නේ මම මැරෙන්න්නෑ කියලන ඉතාගෙන ම කියලා පුචරයෙකුත් නෑ මැරෙන්ට මම ඉන්ඩපය. එතොර අර සනයක් 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 පාස ඉපද ඉපද බිඳීම් බිඳී යනස්භාාවයන්. දර්ශනය වෙනෝනම් එක දුකයි කියලතේරී අනිවායෙන් දුකයි බනහන්ඩාප එක්කනෙ එකම් මෙත නෑ කියල දැන් දන්න. මෑනෙක්ෙන බණක අන්ඩ වාඩිවෙච්ච ම දැන් මෙතන නෑ. මෙදකේ තියෙන නම රූප දෙකේ ක්‍රියාවක්තියෙන්. ඒක මනාව ඥානයට හස කරගඩ ෝන එත අපට මෙතනදී චතුරාරි සත්‍යය අවබෝධයෙන් ඕන නද කියන එක එක මොකද ැන් චතුරාරි සත්‍යත් එක්කයන්න ඕනේ අනිත් එක අපි මුලද ආරම්භ කළේ නීවර්ණ ධර්මයන් පහක් අයින් කරලා නිවනට අවශ්‍ය කරන ධර්මතා පහක් අපි එතනින්දලා වැඩුව. තයි සද්ධ වීර සති සමාධී ප්‍රඥා මේ පහා ඉන්ද්‍රිය ධර්මයන් වගේම බලධර්මයන් ත මේ පහ තමයි නිවනට අරගෙන යන්නේ අර නීවරණ යටපත් කරපු තැන ඉදලා නිවරණ යටපත් ක ලැති මහිතන විදිට මච්චන්ද තාවමත්ී න මන්දන්නේ ව්‍යාපාදය එකලදැ අයි කල ඉන්න අපි තෙරෙනවනි ත මේ ධර්මය පිළිබන්ධව මේ සත්‍යය පිළිබඳව ගවේශණය ඒ දන යම් පුද්ජලයක නම් එයා නිවර්ණටික න්ඳුනගෙන යාල පැත්තගෙන් තියල ඉන්ඩිපේ මොකද මේ පස් දෙන නිවන වැහුවේ මෙච්චරකල් තියහෙනම් ඒ වෙනුවට අප නිවනට අරගෙන යන පස් දෙනා මේ වෙනකොට අතිශ්‍ය ප්‍රබල වෙලා ඉන්න ඕනේ බලවත්වෙල ඉන්ුව සද්ධාව හරි තුනුරුවන් කරෙ ප්‍රසාදය පැහැදීම ඇක තියෙන අනිවාරම නැත්ත මේ ධර්මදේශනයහන්ෙන් න මෙතන වියදම දරන්න ඕනෙන සද්ධාව තියනවා ීරති නො කොහමරි නිවන්දකින් ඩුවන එකත්තිය නවා සතියත්ති නො න්න මේක ඉති මට එප වෙන්න බැහැකතින් තම තම තමයි දන්නේ කොහොමද පවතන්නේ කියන එක සතිය සමාධිය ඒකටත් මටඇප වෙන්න බෑ එකත් ඉතින් තම තමන්ගේ සිත්තුල ඇතිකරගන්න එක කර පංච නනිවන්න ධර්මයන් බැහැර කල්ලා තියෙන කාලය තමයි සමාධිකයන්නේ නිවන්න බැහැර කල්ලා තිබබන යම් කාලයක්ඒ කාලයම සිත සමාධී ප්‍රඥාව කියන්නේ මෙන්න දැඟ අපි ප්‍රඥාවන් තම දැනෙන්නේ ප්‍රඥාවට තම එන්නේ ඒ ප්‍රඥාවට එන්න කොට අප දැ මේ පහ ොදර බලවත්චෙන්න්න ඕනේ සද්දහ වීරී සති සමාධී ප්‍රඥ්ඥ ඒකම අපට එනවා හතක් එකන්නේ මාර්ග පලයන්ට දාන්න මාර්ගපලයට පත්කරන්න අවශ්‍ය කරන සිත තුළ ගොඩනැගෙන එවැට කැනෙ බෝධි අංග කියලා බෝධිකැන බද්ධිය බුද්ධියට හේතු අංග ඒ හත වැඩෙන්න්නත් ඕනි ලොර ඒ හත වැඩෙනවද කියලා බලන්න ඕනේ ඉන්දි්‍රිය ධර්මයන්ගේ බලවත් භාාවය හා අධිපති පාාවය හොඳින් දකිින් ඩෝනේ චතුරාරි සත්‍යය වබෝධෙන් නන අපි චතුරාරි සත්්‍යයම පටන්ගන්න ඒකනේ අවබෝධ කරන්න දගලන්නේ මෙච්චර කාලයක් අනාධිමත් කාලය එසේ බැරි වුණේ ඕකන දැහෙනම් මෙන්න බලඩ දැන් ගම එකට එකක්න්න එක එක කොටස්සු සිගන් ඩෝන නැතම් මේ එකබේ මොකද බුදුරජාණන් වහන්සේ අපි දන්නවා දිික්ටි විශුද්ධිය ද මේ අපි කෑලිවලට කටලස් වු විශසු රාණ. විසි අට කරූපවලට බෙදවා. දොරවල් හයකට බෙදවා. තොට අරමුණු හයකට බේදවා. විඤ්ඥාන හයකට බෙදුව. ඉස්පර්ශ හයකට බෙදුව. වේදනා හයකට බෙදුව, සඥ්ඥා හයකට බෙදුව. දමන් මේ කියනවා ම හිතනවටේ බෙද ඇති කියලා? මංක මංකිවේ දැන් යන්නන්නේ ගැඹරට කියලා මේවාර නිවැරදිව කරගෙන ආවේ නැත්තං අද මේ කිය දේත්වට ෙන්නේ. පෙරෙනවාද ඒනම් තර සංඥහායකට බෙදවා. සංචේතන හයකට බෙදවා ්‍රෘෂ්ණයිකසි අටත්වයන අපි හයකට බේදවා. විතර්ක හයකට බෙදවා විචාර හයකට බෙදවා ඉස්කන්ද පහකට බෙදවා රූපවේදන සංඥ සංකාර විඤ්ඥාන ආයතන දොල්හකට බෙදවා නනි අධ්‍යාත්මි ක බාහිර ධාතු දහටකට බෙදවා තොර ඉන්ද්‍රියන් විසි දේකට බේදවා බවත් තුනකට බේදවා බව නමයකට බෙදුව පටික්්ෂ උපාදයන්ගේ දොලකට බෙදවා එදවට දැ මේ ආකාරි ඉතාමත්ම නිවැරද්දිවස්කොටස්සල්ට මනසින් මේ ටික විශරෝල තියෙන වනං මෙතේදල යන් හරි පහසු මෙතෙදල යන්ට පහසුයි මෙ එකක මංකවේ දැන්ර මුල්ල ටික සම්පූර්ණ කරගෙන ඇවිල් නැත්තං කිය එක වැටෙන්නේ එහනම් දැන් අපි ගන්න කොටසක් දැන්ගන්න දැබ ප්‍රතිපදාව වෙන්නන්නේ ගැන පිළිවෙද පිළිියත තම ආර්ස්ටාංගික මාර්ගය දැි සීලියයක් ගත්ත සීල විසුද්දියදී ඇර චිත්්‍යය සිත විුද්ි කර ගත්ත නීවර්ණ ධර්මයන් බැහර කරල සිත සමාධයක් ඇති කර ගත්ත ජප්‍රතයිකයෝනි ප්‍රඥාව ඇයි ආර්්‍යෂස්්ටාංගික මාර්ගය තුල තියන්නේ ය ධර්මතාත් වන. සීල සමාධි ප්‍රඥා හැබැයි ඒ සීල අධ සීල වෙන්න ඕනේ ඒ සමාධී අධි සමාධි වෙන්න ඕනේ ඒ ප්‍රඥාව අධි ප්‍රඥාවෙන්න්න ඕනේ. සීල සමාධි ප්‍රඥාව යනි දර්ශනවලත් වී නව. ඒකනෙ මේ මේ බුදුර ජන්ේ දේශනා කරන ප්‍රඥාව චතු්‍රාර්ය සත්‍යය අවබෝධය. මේ චතුරාර්ය සත්‍යය කියන එක වෙනස් වෙන්නේ නෑ වැඩි කියන අවිපරිත්ත කියලා විපරීත කියන්නේ විකෘති වෙනස්සේ නො මේ සත්‍යය හතර ලෝකෙ කිසි කෙනෙකුට වෙනස් කරන්න බැහැ. දුක්ක කියනෙ කාර්ය සත්‍යයක් කියන එක හේතුව සමුදය ආර්ය සත්‍යයක් නිරෝධාරය සත්ත්‍යයකැන් නිවන නිවුණක් කියන එක ආර්ය සත්‍යයක් මාර්ගාර්ය සත්‍යය ඒ ආර්යශ්නංගික මාර්ගයේ දන්න නනිදැගේ උපිළිබන් හොඳර දන්න ද ජාපිය එකක් කරන්න බලමු තකොට චතුරාර්ය සත්්‍යයකයන්න ඕනේ ඉංග්‍රියන් බලා බලවත්වවෙන්න ඕනේ ද වනට යනකම් මේ පස් දෙෙන එත යන්නේ ඒ පස් දෙන නැතුව යන්න බෑ සද්ද වීර සති සමාධී ප්‍රඥ හැබැයි නිවනට තියලා ඒ පස් දෙන අපහො වෙනවා ඒ පස් දෙනත් සසර දුක පිණිසවිසක් සැපවි පිණිසඳ මේ පවතින් හැබැයි නිවනට ප්‍රත්තියයි දෙකන මුලින්මක මගේ දහම කරතියාගෙන යන්න නෙමෙයි එක ගොඩවෙෙන්ඩ විතරයි පෙරෙනවාද හරට උපමා කළේ ඒකයි පහුර තියෙන්නේ එගොඩ වඩ විතරයි එත නිල කරේතියන් ගන්න පහර මට ගොඩ වෙන්ඩු පකාර කලා කියලා එහෙනම් සද්ධවීරි සද් සමාජ ප්‍රඥාත් අනිත්‍ය දුකා අනාත්මමාශයෙන්දකෙන්ඩුව තේර නෝද ඒකත් තියන්නේ ලක්ෂණ තුන තිනවා. එතවට බෝධි අංග කියන එක වැඩන්නත් ඕන අනිවාාරයෙන් එන අප එකක් කරම් බලමු දමටික ක්‍රමාණු කොල වැඩෙනවද වැඩිලද එම නැතයිති අ කායනු පසන වේදනු පස්සන චිත්ානු පසන ම්මානු පසනාවට අනි වරෙන්ම ආයි බහින්දේෙන හරිද හරියට වඩාගෙන වාන අපි ඊට කලින් ධර්මතා ටික වඩල තියන්නේ සතර සම්ය ප්‍රධාන වැඩුවනේ සතර ඉද්ජිපාද චන්ද විරිය චිත්තවීමන්ස තො සතර සති පට්ටාන ඒ හරියට වැඩුවනම් බලවත්වෙෙන්නේ පංච ඉන්ද්‍රිය බලවෙන පංච පහ බලවෙනවා ඉට පස්ස ඉන්ද්‍රිය ධර්මයන් වශයෙන් අධීපති නායකත්වය ගන්නවා නිවන්නට ගෙනියන්ඩ ඊට පස්සේ සකස්සෙන ධර්මතා හත තමයි බෝධි අංග සතිය ධම විචි වීරය ප්‍රීති පස්සද්දී සමාධී උපෙක්කා එතන නිහරතියෙන මාර්ග පල ඒකම කොම ගන්න එකට දැකට යන්නෙ මෙවා සේරම්. ඥාන හතර අත්තපටි සම්බිදේ ඥාන ධම්ම පටි සම්බිදේ ඥාන නිරුත්ති පටි සම්බිදේ ඥාන නිරුත්තිය කියලා කියන්නේ මාගදී භාෂාවයෙන් අපි කියමු දැන් සලායතන කියනන මාගදිී භාසාාව සලායතන කිය තරගේ නිවැරදි අර්ථය එකට තම නිරුක්ති කියන්නේ ර සලායතන කියන්නේ ආයතන හයට අප එක තොට එක සිංල භාෂාවට පරිවර්තනය කරගන්න ඇබේ මාගදිී භාාව නිවැරදි අර්ථය දකින්නඕවා විද්‍යා කියන්නේ මේ කයි කියලා. සංස්කාර කියන්නේ මේ කයි කියලා විඤ්ඥානය කියන්නේ මේ කයි කියලා. විඤ්ඥානය කියන්නේ අරමුණ දැ ගන්න අස්භාවය. සංස්කාරය කියන්නේ පඥ්ඥාබි සංකාර ඥ්ඥාබි සංකාර අනි්‍යාබි සංකාර ඒ කියන්නේුස අකුසල කර්ම හා දෙහන තේරෙන ඒවැ නිවැරදි අර්ථය ගන්න ඕනේ අර්ය තේරු ගන්න ඕන අවබෝධ කරන්න නේ නිරුක්තියයි ඒ ඥාන තුළ තොට අත්ත පටිසම්බිද යන. පලය දන්නා උනුවන. ඒ තුළ සිත පවතින් න්නඕනි. එඥානය තුළ. හේතුව දන්නා උනුවන ධම්ම පටි සම්බිධී ඥා. ගොට හේතුව දන්නා අනුවන ඕනි ඩොට අර මගිදි ාසාාව අර්ථය දැනගන්නා උනුවනෝන. පලය දන්නානුවන හේතුව දන්නා උනුවන හා ඒ මග දිබාසාවේ අර්ථය දන්නා වනුවන තුළ ඥානත්තුන්න තුළ පවතින ඉතාමත්ම ලස්සනට පලය හේතුව හා ඒ බාසාාවේ, ඒ අර්ථය ඒක පටිභාන පටිසම්බිධී ඥාන මේ ඥානහතර පෘථග්‍යාන පුච්චලයාට නෑ අපිකන දැ මෙතිනි ආර්යභාවට යන්න ඕනි ග්‍රාර්යභාවට මේ ඥානාහතර උපදෝපු නැති ආර්යපුං්ලෙක් නෑ එජනි ස්වාන් පුං්චලයායට තියෙනවා. සකෘදාාගාම පුං්චලයා තියෙනවා අනාගාමි පුච්චලයාට තියෙනවා අරිහත්වටගේ පුච්චලයටත් තියෙන. ්්‍යා දජල සි කෙනකු මේ ජානනෑ ප්‍රථජ්්‍යාන පුද්ජලයට තේරෙනවාද මේ ජානහතනය එකක්කත් නෑ මේ ඥාන හතරතියෙන් අන්න වාර්යෙන්ම ආය පුද්චලයන්් දැන්තු ොඩා අපි එන්නේ පෘත්‍යාන සභාාවෙන් මිදිල ආර්යස්භහාවයට. එතුර අස්්නාාර්ය පුද්ගල කියහලති න අස්ටකිවේ අටට ආරයකිවේ උතුම් ශේෂ්ට පුද්ජලකිවේ නාමරූපකට අ්ාරය ද්ජල මහාස සංගරත්නය කියල නේ ැදු එ කවුද ස්වාන් මාර්ග ස්වන් පල දෙන්නයි සකෘදාගාමි මාර්ග සකෘදගාම් පල දෙන්නයි. අනාගාමි මාර්ග අනාගාමි පල දෙන්නයි හයයි අරහත් මාර්ගරහත් පල පැහැදිලිද කියන එක එනදැ අපි අරම්බලමු මේ කරුණුටක වටවෙලා එනවද කියලා. ඒ වට වෙලා එන වනං මත්ම නිවැරදි අපි නිවැරදි පිළිවෙතේ ඉන්නේ ප්‍රතිපදාවවෙන්නේ ර ගැටලුවක් නෑ තොර මේක අපි මොලදි කියල දයන දීලා තියෙනවා මේක දැනගෙන දැකගෙන යන ගමනක් කියලා බෞද්ධ දර්ශනය කියන එක නිවැරදි වචෂනය මේකට දර්ශනය ඇනෙ දකිනවා බදකින්නේ නුවනි ඇහැට පේන මේ කිසි ධර්මතාාවයක් මාර්ග පල හැට පේන්නේ නැහැ මේක දකින්නේ ප්‍රඥාවෙන් නුවනින් බුද්ධියෙන් ඥානේ එඒනි සාතමයි විච්චා උදපාදි ඥානන් උදපාදි චක්කු උදපාදි පඥ්ඥා උදපාදි යාලෝක උදපාදී කිවේ කිවද කිවන දැෙනම් අපි ගන්නවා චක්කෝ ප්‍රසාධ රූපය ද දන්නවානේ මොකක්ද කියන්න කියර අපි කියන්නේ ඇස කියලන්නේ නමුත් ඇස නෙමේනක ඔතන තියන්නේ අර භූතියන්ගේ විකාරයක්නේ සතරමහා භූතියන්ගේ විකාරයක් න ැතියෙන්නේ ඒකන රැතිවනසන නැතිවෙන්නේ එතවන මේ චක්කු ප්‍රසාධ රූපය දැප චතුරාරි සත්්‍යය ගන්න ඉසල්ලා චතුරාරි සත්‍යයත්යක සම්බන්ධද කියලා ද මේ චක්කු ප්‍රසාදධ රූපය ප්‍රත්‍යය තුළ උදය දකින්න බැරිද ප්‍රත්ත්‍යය තුළ උදය දක්කොත් සමුදාාරය සත්‍යය ප්‍රකට වෙන බලොත්වන තේරෙනදක එක ලිකව මේකද අපි ගැඹරෙන් ගැඹට යන්නේ කියලා ප්‍රත්්‍යය තුළස් තියෙන උදයක් මේක එකන හට ගැන්මක් තොර උදේ කියනෙ හට ගැන්ම අලුතෙන් හට ගැන්ම උදයයි තොර ප්‍රත්්‍යය තුළ උදය දකින් නේ කියන උපකාරයෙන් උදේ දකින්න ඕොන. තො උපකාරෙන් මකත් උපකාරය හම චිත්තේ ඉර්තුවාහර කලින් හොඳයට පැහැදිලි කළ දීලතින. මූල ධර්මය කර්මයක. ඒ පත්ේ නුදිය දකින්න එතකොට සමුදේ ප්‍රකටයි හේතු එන්නෙමිද හෙතුයි දැන් අපට ඥානයක් වෙනවා පලය දන්නාඋනුවන චක්කු ප්‍රසා දරූපය හෙවත් සතර මහ දහතුන්ගේ ක්‍රියාව එක පලේනි හරිද හේතුව දකිනවා පෙරභවය කර්මයයි වර්තබාන භවය කම්ම චිත්ත ඉර්තු ආහාර නාමධර්ම දෙකක් සහ රූපධර්ම දෙකක් ඉර්තු ආහාර කැන රූපධන් කම්ම චිත්ත කියන්නේ නාම ධර්මයක්න සිතේ ගොඩ නැගන එකක්නේ තොර චිත්ත සිත ප්‍රවෘතියහි දනම පවතින්දමක කර වර්තමානයේ හේතු හතරයි පෙරභව එකයි ඒ ප්‍රත්වයෙන් නෙමයිද මේ උදය. එකනි කක්කෝ ප්‍රසාදරූපය උදය දකින්න ඕොනනි. දැන් උදය වෙන්නේ සනයක් තුළ හටගන්නවනේ එනම් හටගත්තේ ප්‍රත්තයෙන්නමේ ද එහෙනම් එතන තියනෙ සමුද ආරය සත්්‍යය එක හේත්තුෙන්මයි හඬ ගත්ත. පලය දන්නාඋනුවන අර මේ භූතියන්ගේ ක්‍රියාව ස ම භූතියන්ගේ ක්‍රියාවන එක පලයනි දෙක මේ සිද්ධ වෙනර්තමානය මේ මහොත එක සිින්ද වෙනවා. එනයි පලය දන්නවඋනුවන හේතුව දන්නඋනුවන වර්තමානයේ ධර්මතා හතරයි පෙරභාවය කර්මය හරිනි තේරෙනවද කියන එක එතොට ප්‍රත්වයෙන් උදේ දක්කා. එතට මොකදද මනසට අනුගත වෙන්න ඒ ඥානය මොකදද ඒ ඥානය තමයි සමුදාාරය සත්්‍යය. හේතුවමයි හටගත්තේ. හරි දතේර නොද කියන හේතුම් න්නේ දැ හටගත් තො හේතුවන්ගේ දැක්කේ හටගන්න භාවය ඒ උදේයි. උදේ කියන හටගන්න තොට ප්‍රත්තයෙන් හටගත්තේ. දම්ම පටි සම්බිධෙන් ඥාන. එකන හේතුව දන්න උනුවන. හරි දැන් එතකට ප්‍රසාධරූපය කියල මාගදී භාසාාවෙන් කියන්නේ මහාභූතයන්ට සතරමහාභූතයන්ටන එතකොට කම්ම චිත්ත කියන්නේ අපේ සිත තුළ ගොඩ නැගෙන සිතුවිලි දෙකක් හරිනි එතකොට ද මාගදී භාසාාවෙන් කම්මචිත්ත කියන්නේ එනම් සිතුවිලි දෙකක් එතකොට ඉර්තු හාර කියන්නේ සතර මහධාතු හරි පෙරභව කර්මයකිව බදුරජාන් වහන්ස පෙරභව කර්මය කියන්නේ වර්තමාන භවේ සිතහැසුරුණු ආකාරයණෙ දෙකන පෙරභවේ කර්මය කියන්නේ ඒ භවේ සිතහැසුරුණු ආකාරය වර්තමාන භවත් සිතහැසිරෙන ආකාරයණ කර්මය සකස් කරන්නේ වර්තමාන භවේත් සිතහැසිරෙන ආකාරයණ කර්මය සකස් කරන්න එනම් පෙරභවත් කර්මය සකස් කළේ සිතහැසුරුණු ආකාරය හරි ඒ ධම්ම පටි සම්බවිධීඥාන ර නිුත්තික කියන්නේ ඒවාෑ නිවැරදි අර්ථය තේරුන් ගත්තා ඒ ඥාන තුන්න තුළ ඉතාමත්ම නිවැර දිව සිත පවතිනවා පටිබාන පටිසම්බිඳෙන් ඥාන දැන් මේ චක්කෝ ප්‍රසාධරූපය ඒ පිළිබඳව අපි දැම් මෙචර වෙලා මෙනෙහි කරාණෙ ඒ මෙනෙහිකරපු සිතට කියන්නේ නාම කියලන මේ චක්කෝ ප්‍රසාධ රූපය කියන්නේ සතරම හා භූතියන්නේ සනයක් සනයක් පාස ඉපද බිඳනවද නැදද සනයක්ෂණයක් පාස ඉපද බිඳෙනවා එපද බිඳෙනවක් කියන කොට අපිට ඥාන දෙකක් කියෙන එතන. මකක්ද උදේවැෑ ඥානය හා බංගඥානය ඒයි බිඳෙනවාන හටගන්න සනය බිඳෙනවා බිඳෙනවක් කියන බංගය එකන විනාසයයි හටගන්න සනය වෙන තොට උදේවැය දොට පළවිනි ඥානයනවා උදේවය වසයෙන් එතකොට බුදුරජාණන් වහන්සේ දේශනාකරපු ඉතාමත්ම නිවැරදි වූ ලක්ෂණ තුරත් එතන තිෙනවා අනිත්තිය. අනිත්‍ය ලක්ෂණය අවසානය තමයි බංග කියලා කියන්නේ. අනිත්තේ අවසානන බංග කියන්නේ එතකොට ද දුකයි කිව්වේ අ සනයක්ෂනයක්ෂණයක් පාස ඉපද බිඳනවනී. එක දුකනෙද්ද. මොහොතකට හරි පවතිනවනන් තමයි සැපයි කියන්න පුළා. සනයක් සනයක්ෂනයක් එකන චිතක්ෂණ දාහතක් හා එක චිතක්ෂණයක් තුළ ඉපද බිඳෙනවා. සනයක්ෂණයක් තුළ ඉපද බිඳනවන හඒක සපයිද ඒ සපකන්න බෑන් තේනනවාද. ඒපද බිඳීමේ අවසානන මරණයකයන්ගේ න අවුරුදු අනු හතරත්තිසේ පාත්තගෙනප නම රූපදක ඉපද බිඳීම දෙක අවසන් වුනානේ දැන්ගලන්තෙමේ වෙනකුට නේ දපටත් තේටිකම් වෙනනි පවතන බෑන එහන ඒ පද එප බිදිද බිඳ බිඳී ිඳිබිඳද අප සභාවනේදී එන අපටත් එහම මනේද තිනේ. සනයක් ෂනයක්පාස ඉපද බිඳීම දුකයි හරිනි දැන් නිලෝධර් එතකොට ඒක තමයි දුකාර සත්්‍යය එක දුකාරය සත්්‍යයන නයයක්ෂනයක් තුළ ඉපද බිඳීම. දැන් අනිත්කාරණය තවදුරගත් අපිට දුක කියනෙ කාර්ය සත්්‍යයක් කියන එක ප්‍රකට කරගන්න ඕන නම් අපි දැ ප්‍රවෘතිය ගලපනවා පරිිච්ච සම්පාදයක්ත් එක් එක. ඒ කොහමද දැන් බුදුරජණන් වහන්සේ පැහැරීම දේශනා කරන දැ ප්‍රත්ථය නූනොත් එකනි උපකාර නූනොත් ඉදිරිධර්මය හටගන්නේ නෑ කියන එක ඔව හොඳ අපි ඇල්ලෙන සිතක් හැදුවේ නැත්තං උපදාන සිතක් හැදීද නෑ එහනම් එතට උපාදානය හැදුවේ නැත්තං උපානය හැෙන්න්නම ඇලන සිත හින්දනීද සිත යම් තැනක ඇලුනොත් ඒ අරමුණ භාරගත්තොත් ඒ අරමුණ හො කිව්ොත් තැ අපි පදාාන කරගන්නවා ද නැද්ද උපාධන කරගන්න උපාධන පච්චා බව බවපච්චා ජාති ජාති පච්චා ජරා මරණ දැන් දුකයිද ජරාමරණ ඇයිඒ දුකවනේ ඒනම් හේතුව හැදුවද ඇයි ඇලෙන සිතක් දැලෙන සිට හේතුවනි දැන් ඇලුනේ නැත්තං උපාධානය කියර පලය හටගන්නවාද නෑන ? එහම් උපාධානය කියන පලය හටගන්න හේතුව ඇලීම නැමති තන්නාවනි තන්නා නිරෝධ උපාධාන නිරෝධෝ හරි එතකොට මතු භවයක හටගණ්ඩ තියෙන දේක නිරෝධයක් නපි කරන්නේ ඒගව භවය හටගනෙක් යන්න ඉගව භවය අපට මේ රූපයයක් එපා වේදනාවත් එපා සං්ඥාවත් එපා සංස්කාරයක් එපා විඤ්ඥාන කියලනි දැම අපිඉන්නේ මොකද මේ ෑ අපිදැන් අත්තු දලා තියෙන නනි මේේ මොකක්ද වෙන්න කියන එක එහ නං ඇතකොට අර ප්‍රත්්‍යය හැදුවේ නැත්තං ඊගව භවේ හටගන්න ඇනී දනිත්ත ඉදිරි ධර්මය හටගන්න එක තමනුඋපාද නිරෝධය තමයි නිවන ඒයන්නේ මුල් ධර්මය හැදුවේ නැත්තං ඉදිරිධර්මය හටගන්නේ තවත් කියල දෙන්න තවත් විස්තර තන්නාව කියලා දැල් ලෝකෙ තියනවද තන්නාව කියලදැල් ලෝකෙන්නේ විඳින්නේ නැත්තන් කොහේද තන්නාවත් තියන්නේ වේදනා නිරෝධ තන්නා නිරෝධ වේදනා පච්චයා තන්නා තන්නාව කියල දෙල් ලෝකෙනෑ විඳීම කියන දේ හැදුනේ නැත්තං තේරෙන දෙකපි දැ තවත් ගම්මක අපි මෞකෂටාව ප්‍රතිසන්ධි විඤ්ඥාන අරගෙනන පෙරභව කර්මවල එල්ලිච්ච මනසිං්්‍යාවේ වර්තමාන භවයට හරි එතකොට ප්‍රතිසදි විඤ්ඥානයක් මම කියනවා නෑ කියලා. කර්ම සකස්සෙන්ට කලින් කර්ම සකස්ෙන්ට කලින් ප්‍රතිසඳදි විඤ්ායයක් ති නොද ය එහනම් අපි අනුපාද නිරෝධයක් කරන්න ඒකයන්නේ මතු භවේ හටගණ්ඩ තියන දේක නිරෝධයක් කරන්න නම් ඒ ධර්මතාවේ හැදෙන ධර්මතාවේ අයින් කරන්න්ඩෝනි එකන සංස්කාර හැද නැත්තං ප්‍රත්සධි විඤ්ඥානයක් ගණඩ බෑ හරි නේතුකට දෙත එකන පිරිණිවීම කියන්නේ අයි නැවත පුනර්භාව ය නෑ කියන්නේ කැනෙ එහෙනම් එතට ප්‍රසදිි විඤ්ඥානය ද නාම රූපති කල්ලෝ කෙති නොද ඉත්නේ නෑ ඒයි දැ රූපය හටගන්න හේතු දැම් මුල දිකිව්වන්නේ භවේ කර්මය හා වර්තමාන භවේ කම්ම චිත්ත ඉරතුව ආරකයෙන ඒ පහ නැත්තං රූපයක් තියෙනොද නෑන එකන චක්කු ප්‍රසාධරූපය තියන්න නම් ඒ ඇදගෙන ඉස්සරහට යන්න නම් කම්ම චිත්ත කියන දෙකත් සීත උස්නහා ආහාරය කියන ධර්මතා හතර වර්තමානය අවශ්‍යමද නැද්ද අවශ්‍යමන හරි ඒ ධර්මතා හතරත් නැත්තම් පෙර කර්මයයක් නැත්තං මේ චක්කු ප්‍රසාධරපයක් වෝ හෙම ලක තිබද නෑ හේතුන්ගෙන් හැදවා පෙර නොද කියන එහ හේතු නැත්ත පලය නිරෝධයි දැම්පැහැදිීට කියන එක තවත් කියන්න ස්පර්ශය කරදයක්ල් ලෝකඇති නොද නෑ ආයතන හය පහළ වඩ කලින් නෑ ආයත්තන හය එකැන ඇසත් කනත් නාසය දිවත්ශරීරයක් සිතත් කියන මේ ධර්මතා හය නැත්තන් කොහෙද ඉස්පර්ශයක් තියන්නේ. තියනව ස්පර්සිය එ ස්පර්ශීකීල දෙල් ලෝකෙ නෑ නේද. අපි හැදුවනි. ඇයි ආයතන හය කුරුම කරගත්ති ඒ කොහොමද නාමරූපච්ච සලා එතන තේරන එ නාමරූප දෙකක් කියල දෙල් ලක තිනමද නෑ ඒකට හේතු හැද අපි ප්‍රසධි විඤ්ඥාණය විඤ්ඥාන පච්චා නාමරූප හරි තොර විඤ්ඥානය ප්‍රත්‍යයයි නමරූප දෙකට එන නාමරූප දෙකල්ලෝකෙන් නැහැ අපි හේතුවක් හැදවා ඔකතම අත්ත පටි සම්බිද ඥානන් දම්ම පටි සම්බිද ඥාන පැහැදිලිද කියනද හේතුව හැදුවේ නැත්තම් ඉදිරි ධර්මය නිරුද්ධද නැද්ද නිරුද්ධයි ඒකතමයි නිරෝධාරය සත්්‍යය අපි හදන්න හේතුව දැ දුරටත් ගම්ම බඳන තාව තේරෙන්න්න හැකින තිරුණු මදිික ආශ්‍රව කියලා දෙයක්ත්තින නේ ආශ්‍රව කාමාශ්‍රව බවාශ්‍රව දික්්‍ය ආශ්‍රව අවිද්්‍යාශ්‍රව කියල දෙතිනවා අ ආශ්‍රව කැනමකත් ඇලෙනව. ඔය ඇලීමට හේතුවය නිස්්පර්සය ඇයි අපි ගම්ම කනයි සබ්දේ ගම සබදයක් කනට ස්පර්ස ෙන්ඩුවෝන් නැද්ද ඇහ මේ සිත හැදන්නේ හරි ඒ සබ්දට ඇලෙනවා කියන්නේ ආශ්‍රමනය ඒක කැමතියිනේ ඒ මෙිහිරි සබ්දයට කැමතිද නැද්දැම එතොර කැමති කියන්නේ කැත්තිෙන් ඇලිලනතුකඩ එත සිත තන ඇලි ලයකන කැමති කියන්නේ තොර ඒ එක කාම ආශ්‍රවයක් එතකො සබ්දේ ස්පර්ස වන හිද නෙම ැලෙන්නේ සබ්දය ඉස්පර්ස වුණානේ එකරජන්න සෝත සම්පස්ස ඒඒ බාහිර සබ්දය කනට ස්පර්ස වුණ නිසා නේද ඇලෙන්නේ එන ඉස්පර්ශය හේතුවෙන්නේ ආශ්‍රවයන්ට නෙමීද. ඒට කැමැත්තෙන් ඇලලා එකතොට කැමැත්තෙන් ඇලු නම් එතන තියෙන විද්‍යාවද අවිද්‍යාව හරි ැ එතට ආශ්‍රවයන්ට ප්‍රත්්‍යයමකත් ය ඉස්පර්ශය ප්‍රත්තියන දුකට එහි ඒ බාහිර සබ්දය කනට ඉස්පර්ෂ වනහාම අපි ඒක ප්‍රෞෘතිය බලාපොරොත්තු වෙනවා වනම් පැවැත්මක් බලාපොරොත්තුව වෙනවාවනම් ඉදිරියට ගෙනයාමක් බලාපොරොත්තු වෙනවනම් ජරාමරණ ලැබෙනවදනෙත් ඉතින් එහෙන දුකන හදන්නයක ආරි සත්්‍යයක් නෙමේදී ලකමක් ක්‍රමක්මින් ගැපුරට යන්නේ දැම ඥානය හොඳට දියුණු කරගෙන ආපු කෙනෙකුට තම මේ කල්ලගන්න පුළුවන් තේරෙන්නේ නැ ඇබ හොඳර විමසන්න පුළුවන් තේරෙන පැදිලිත මං කියන එහම් අපි නිරෝධය ආර්ය සත්‍යයක් ඒයන්නේ නිවන ආය සත්‍යයක් කියන්නේ ඉස්පර්ශය නැහැ ආයතන හයන්නක්කම් ආයතනයක් නැත්තන් ස්පර්ශයන් ලෝකය කොහද තින්නේ තේරෙනද කියන. එර ස්පර්ෂයයක් නැත වි ඉස්පර්ෂයක් නැතව කොහද විදීම ලොකතින් ඇැ අප හේතු හෙදුවන. හැලි කිය එක එන අපි හේතු හේතුවා තර උපාධානය කෙන කල්ලෝකෙනෑ අපි හදන ඒකට හේතු සිත් එඇලන සිතක් හරිනි ඇලෙන තැනන උපාධානයන් ඒකන තන්නා උපාධානය කිවවේ තන්නා පච්චා උපාධාන. තන්නා නිරෝධ උපාධාන නිරෝධ තෘෂ්ණාවක් නැත්තං උපාධානයක් නෑ ඒන අපි හේතුවනේ දහත හේතු අයිකොල නිරධ රි යි නින. දේන එක්කසි අටාකාරය ෘෂ්ණාවගේ නවී මමයි නිවන.ඒ සමුධාර් සත්ය පැහැදිලිද. එතකොට නිරෝධාරි සත්්‍යය කියන්නේ එහනම් අපි විඳි නෑ විදිින්න ඇත්ත කැලෙන්නේ. වේදනාවදන. වේදනාව බාරගන්නි. අරමුණ බාරගන්නේ ඒන්නේ හොඳ හෝ නරක වසය මිනිස්තයට යන්නේ නෑ හොඳ කිය මිනිස්ේ ගවත්. ඇලනවා නරකයි කෙල මිනිස් චෙරිගයොත් ගැටෙනවා නැද්ද එතකොට ලෝබය ඇත්තියන දේශයක්තිය ඇලෙනවා කියන්නේ ලෝබයයි ගැටෙනවා කියන්නේ ඒ අරමුණ බාරගත්ත හිදනීද ඉති අරමුණ බාරගන්නනි අරමුණේ ස්වභාවය අපි දැක්කා තේරෙන අරමුණේ ස්වභාවය අපි දැක්කා ඒක තියන අනිත්‍ය ලක්ෂණය ඒගතියනව දුක්ක ලක්ෂණය ඒක තියනව අනාත්ම ලක්ෂණය තන හේතු අයිතියෙන්නේ අපි හේතු හදන්නේ පැහැදිලිද කිය දැන් එත කොටේ වෙනකොට දහනම් චක් වෝ ප්‍රසාදුරූපය තොට එකයි මේ ගත්තේ අරගෙන අපි දමටික ඔක්කෝ බැලුව සතියෙන් හෙමසිහෙන්නමේද මේටික හරියට පරීක්ෂා කරන්න නං විභාග කරන්න නං නිවැරදිව දැකගණ්ඩ නං සහය ඕනද නැද්ද එකට කියන සතිය කියලා සහයට මකතික දැ මේ නිවැරදි දර්ශනය ැන චතු්‍රාරි සත්්‍යය දුක කියනෙ කාර් සත්්‍යයක් සමදය ආරි සත්්‍යයක් නිරෝධය ආර සත්‍යයක් එතවට අපි මේකට ාවේ සීට සමාධය ප්‍රඥාතුරින් තර මේ ආරය සත්‍යයක් කියලා අපට අවබෝධන එනම් අපිට ප්‍රඥාව හෙවත් ධම්ම විචි සම්බෝධයන්ගේ එනෙමේද මේ හේතු පල දර්ශනය ධම විචි සම්බෝධ ධම්ම වි කියන ප්‍රඥාව නුවන එතකොට බුද්ධියට හේතු අංග නෙමේදමේ වැඩේන හැබැ ඒ එන්න නෑ වීරයක් නැත්තම් වීරියයක් නැතුව ගන්න පුළදමේවා බෑ ඒකට කියන වීරී කලා තොට සතිය ධම්ම විච්චේ වීරිය අනිත්්‍යෙක් කාරණය තමයි ප්‍රීතිකන සතුට ඒ සතුට පංචකාමීය විඳල ගන්න සතුට නෙමේ අපි සතුට හොයන්නේ ඇස පිනවල කන පිනවලා නාසය පිනවල දිව පිනවල කය පිනවලා ඒකන අපි සදුට හොයන්න ඒ පරිකට කියැන පංචකාමය කියලන්නේ දැම් ඒ පංචකාමය තුළ ලබන ප්‍රීතිය න මේ මේ කතා කරන්න මේ කතා කරන නිරාමිස ප්‍රීතිය. ඒන නිවන පිණිස පවතින් නවප්‍රීතියයි හරි මට දැන් පේනෝ සත්‍යය. මට දැන් තේරෙනවා මගේ ඥානයට හුවෙලා යනෙ දැයි දුක කියන කාර් සත්්‍යයක් කියන එක සමුදේ කියන කාර්ය සත්්‍යයක් නිරෝධය කියන කාරය සත්්‍යයක්. එකට ප්‍රතිපදාවාරය සත්‍යයක් කියනෙ එක මගේ ඥානයට දැන් අස්සවෙලා තියෙන්නේ එතකොට එන්නේ ප්‍රීතිය මොකක් අයක තමයි නිරාමිස ප්‍රීතිය ඒ ප්‍රීති අරගෙන යන්නේ නිවනට අර ප්‍රීති අරගෙන යන්නේ අ ඇසි ල ඇස කන නාශද්දිව ශරීරයේ කියනවා ඒවා ඒවා සන්තර්පනය කලා ලබන ප්‍රීතිය ඒ කො හටද ගෙනන්නේ සසරට ීර දානො ගිල්ල අට මහනරයටටමදාන නැ්ද ඒ සාමිස ප්‍රීතිය එකන්නේ ලෞකික පීතිය ලෞකික වශසේ මේ ලෝකයේ ප්‍රග්‍යාන පුච්චලය හොයන්න පංචකාමය නෙමේද දිවිලෝකෙ දෙව්වර කරන්න තෝක තවති ඒකට බුදුරජාන් වහන්සේ ලස්සන එක අවස්ථාවක පැහැදිරි කරා මහනිනී මේ සක්කති රජ්ජුර දන්නන සක්විති රජ්ජුරෝකයන් එකන්නේ බුද්ධත්වයට පහලින් තියෙන තනතුර එතමයි සක්කවි තිගයන් එක්ක බුද වන එක්ක සක්විති රජවෙන කිව්වන එහන් බුද්ධත්වයට මෙහැන්තියෙන තනතුර තමයි සක්විති ගැන්නේ බුදුරජාන්සේ දේශනා කන මහනිනි මේ සක්විති රච්චුරෝ මැරෙනනි මරණින් පස්ස මෙ තවතිසාාව උපදීන තවතිශය උපදී තවතිශසා දදිව්‍ය ලෝකේ ඒක නන්දන වියනනි දිව්‍යාංගනාවන් පිරිවරාගෙන මෙයා පංචකාම විදිනවා හැබ හ මෙයාට අටම හනිරය උරුමයි මෙට අටමහානිරය උරුමයි. මෙට තිරිසන් ලෝකය උරුමයි මෙට ප්‍රේත ලෝකය උරුමයි දෙක තවත් කතාවකින් කිින්න්නනර කඩි පෙලක් යනවා දෙකළ ආනන්ද හාමුදුරන්ගෙන් ඇහවානි ඔල දන්වානේදය කඩිපෙලක් මෙම දිගට යනකොට ආනන් බුදුරජාන්සට හිනාගිය හිනාගේ මන තුර පට හේතුවනන්නඇතු හිනාග නැන බුදුවර. බාගත නාස වහන්සේ සින පහල කරමේ හේතු මොකද දෙ කියන්නුව අනදම කඩි පෙලක් ැන පේ නොදිිකරවා මෙතන එක්කනෙ කත්නය එක සක්කවිති රජකම නොලපුපයි. මෙත එක්කනෙක් වන්නේ එක සක්කවිති රජකම නොල බපුය යයි සක්කවිති රජවරටා කියන්න හිව දැන්තේර නොදතුට ලෑගට කියනවා එහෙන අටමහා නිරේ උරුමයි ගොලන්ට. තරිස ෝක උරුමයි පේත ලෝක උරුමයි හැබයි මහන යම් කකිසි කෙනෙක්. මේ හේතු ප්‍රත්්‍යය ප්‍රත්්‍යයෝන්න මේ හේතු පල දහම නිවැරදිව අබෝධ කරගෙන එයා අඩුමාසයෙන් චුල්ල සෝතාපන්න වනොත් එයා සක්විති රජකම. එ මේ චුල්ල සෝතාපන්න ස්භාවේ අර සක්විති රජකම මේ චුල්ල සෝතාපන්න ස්භාවේෙන් දාසෙන් පංගුවක්ත් වටි නැකිවා. වටින් නැනේ. තෙරෙන නොද පැහදිලි දෙ කියෙනෙ. එහනම් හේතු ප්‍රත්්‍යය ප්‍රත්්‍යෝන්න මේ තුළින්, පිනිැදිව වන්නේ ද මේ ධර්මය බධ කර ගන්න පැහැදිලිද කියනෙ එහනම් රපී සතිය ධම්ම විච්චිය වීර්ය ප්‍රීති අනතේ ත පස්සද්දිී තැ මේ වැඩේනවාද කියලා බලන්ඩුවන්නේ පස්සද්දි කියන සංසිදීම ඒ සංසින්දීම කාය පස්සද්දි චිත්ත පස්සදි කියර දෙකක් තියෙනවා බෝධියන්ග හලතිී නොනේ බෝධියන්ග මේ මාර්ග පලවලට හැ තියෙන්නේ එකවඩ කාය පස්ස දි කියන්නේ කෙලෙස් වලස් අඩුවීම කෙලෙස් ඒ කියන්නේ ැ කෙලෙස් දන්නවන ලෝබය ලේෂයක් දැක අඩුවෙලා තියෙන්දෝන දේශය කලේෂා මෝහය ලේෂයක් මානය කලේෂයක් දිිට්ටිය විදිටියන දැන් නැතිවෙන්න්න න මක දික්ටිය විශුද්දිය කරගෙන එතට කත් විතරන විශුද්ියත් කරන්නේ තොර දිට්ටි තොර විචිකිිච්චා තියනමිද්ද උද්දච්ච අහිරිකානෝත අප අප මේ දසක් කලේෂයන් දැල් දුරෝල වෙලා තියෙන්න්න ඕනේ මේ මාර්ගය නිවැරදිවේ කියන්නේ මේ විශුද්ධි මාර්ගය නිවැරදිව මේ දිගටම ආාවනම් දැන්යටකට අර කාය පස්සද්දි කියන කලේෂයන්ගේ අඩුවීමක් ඕන තියන්ඩ මඕන දැනද තියට ඕන නිවයම චිත්ත පස්සද්දි කියන්නේ චිත ගැන චිසිත සිත කර්මත් එක්ක පැටලෙන්න්න ක්‍රියාත්මක කරන්නේ නෑ චිත්ත පසදය ඒ කියන්නේ එයා හොඳටම දන්නවා වේදනාවෙන් එහාට ගියොත් එහෙම එයාට නැවත්ත සසරක් හැදෙනවා කියලා වේදනපච්චා තන්නා තන්නාපච්චා උපාධන උපාධන පච්චා බව බවපච්චා ජාදී ජාතිපච්චා එයා දන්න මේටික තමයි මට උරුම වෙන්නේ ගරුම වෙලානිතින් ජරාමරණ සෝක ද විින්ධනය හොඳට මේ බහය විතරදය විදි නෑ දේසින් ගලා ගෙනගේ කඳුළු මහස්සාගර ජලයට වඩා වැඩි එක් කෙනෙක් මැරිලා. ඒවැනි එහෙනම් තොට චිත්ත පස් අදි කිය කියන්නේ කර්මවලසේ බව. කර්මශය දෙරව හ කර්මශය කොළ විතරයි ප්‍රතිසන්දි විඥාණයක් නැත්ති. සංකාර නිරෝධ විඤ්ඥාන නිරෝධ. තොර සංස්කාර නිරුන්ද කරන්න මෝනේ. එහෙනම් සංස්කාර ගොඩනගෙන සිතේනි. සිතේන කර්ම ගොඩ නැගන්නේ එහෙනන්ගේ කර්ම සකස් නොවෙන ආකාරයට සිත පවත්ව අන්ඩ එයාට මනා අවබෝධයක් මේ වෙනකොට ඇවිල්ල තියෙන්නේ ය කර්ම සකස් කරන්නේ කොහොම ද කර්ම සකස් කරන්නේ අරමුණ බාරගන්නේ ඇහෙන් රූපයක් දැක්කා දැක්ක ගමන් දැක් චර එතරනි හට ගෙනියන්නේ ධාරු චිරියයට මකක් දෙකිවේ දිටේ දී? එතැනට අසිත අදනවා ගේන ක්‍රම ක්‍රමය. අරමුණ භාරගන්න අරමුණ භාරගත්තවොත් තමයි චන්දරගෙන් පටන් අරගෙන දිගටම යන්නේ අරමුණ බාරගන්න. අරමුණ බාරගන්න අරමුණ ස්භාමය දන්නේ රූපයකයන්නේ භූතියන්ගේ විකාරයක්. ඒක බාරරම්ම කොද කරන්නේ මේහත් භූතියන්ගේ විකාරයක් අර මේකට පේන දර්ශනයක් හදරබාදදුන්ගේ විකාරයක් ද විකාරද ගන්න තුට. අ එතකොට ඒ අනුවාරගෙන ඒකට චන්දරාගය ඇති කර ගන්නේ මේකට චන්දරාගත්නෑ ඇසට චක ප්‍රසාධ රූපයට චන්දරාගනෑ ඒ ගන්න ආරම්මණයට චන්දරාගෙනයගේ එතනින් ට ප්‍රවෘතිය ගලපන්න බෑ ඒගැන කර්මයක් සකස්සේ ආකාරයණ යන්න බෑනි කොහමද ඇස රූප දැ සමුතින් කියන්න ඇස රූප දෙක නිසා සිතන චකු විඤ්ඥානෙන් කරනතුන එකතු කර ස්පර්ශයනි ස්පර්ශය නිසානිය විඳින්නේ පසපච්චා වේදනා. ඉස්පර්ශය නිසානි හඳනගන්නේ ස්පර්ශය නිසාම තමයි සිිත බලවත්වවෙන්නේ චේතනා. එතකොටකිව චක් වූ සම්පස්සජා චේතනා දැන්යා එතකොට චේතනාහිවත් කර්ම කියන තැනට ගෙනිච්චනය කැඩුවා අරමුණ හටගන්න තැනම බින්දා. විනාශ කල්ලදැම එක බාරගත්වන අරමුණ. දැකට තමයි චිත්ත පස්සද්ධ කියන්නේ සිත සංසිදදිලා. කාය පසද්දිි චිත පස්සද්ද එතන සිත තියන්නේ තොර සතිය වැඩිලා ධම්ම විච්චි වැඩිලා වීරය වැඩිල ප්‍රීතිය වැඩිලකාය පස්සදදි චිත පස්සද්ධී වැඩිල සමාධි වැඩිලා එතර චිත එකකයි උපේක්ෂාව වැඩිලා ඔය හත බුද්ධියට හේතුූ අංග හතයි එතන ඉහට තියන්නේ අනිවාරය මාර්ගහ පල ඒක කියන ්‍යාන දර්ශන විසුද්ධිය දී මේ කතා කරන්නේ ප්‍රතිප ඥා දර්න විද්දිය. කතා කරන හවෙ ීගර යකයිදයන්නේ පැහදිලිද ධන ස්සන් කර කා පැග්‍ය තේරන්නේ විමසට වෙන මොන කල්පනා කළ ඇති වැැඩන්නේ ම මැරෙනවා ඒකට වෙලාවන්නේ දිනයක්ත්න ආකාරයක් දන්නේෙතේ තැන මොකත්ම දන්න එ ඇැබේ එක වෙනෝ කියල දන්න අනිවර් එතවට මැරුණේ මේ පරිවිතරද මැරින් ඒන සංකාර නිරෝදධා විංජා නිරෝධ කර්ම සකස්ය නැති ආකාරයට මනස් පවත්තන්ටේන ද